උබ දසනක් පේවාව ඔබැමට ස්වාධීන රූපවාහිනිය මගින් මෙහෙවන තක්ෂිලා වැඩසටහන තුළින් අද දින අපසු උසස් පෙෙන නාාවවිශෂය නිර්දේශයට අනුව පෘෂිවිද්‍යා විෂය පිළිබඳ දැනුවත් කිරීමට අපි සූදානම්වෙන්නේ මේ සඳහාද දින පේරාධනය විශ්වවිද්‍යාලයේෘි පීට අධිපති මහාචාරකයේ සමර සිංහ සහ පේරාදිනී විශ්වවිද්‍යාලයේ, කෘෂි ඉංජිනේරු විද්‍යාීට අංශාධිපති ආචාරය සනත් අමරතුංග සටහට පැමිණ සිටිනවා. අපි පළමු என்ම ගිය සතිනිමකරපු වැඩ සටහනත් සමග එකතු වෙලා ගොයිපොල සතුන්ගේ ආහාර ජීරණ පද්ධති පිළිබඳ කතාගරා සත්්‍යපාලනය ඒකක යටතේ. අපිහි ඉතිරි කොටසාද සාකච්ඡා කරන්න බලමු මේ සඳහා අදදින පේරාදිනේ විශ්වවිද්‍යාලයේ ෘෂිවිද්‍යා පීටයේ පීටා ධිපති හචරි සමර සිංහමැතිතුම අපි සමඟස උදානම් ෙලා ඉන්නවා මහාචාර්යතුමනි සරල ආමාශිකයින්ගේ ජීරණය පිළිබඳව අපේ දරුවන් දැනුවත් කිරීම සඳහා කුකුලා සහ ඌරා කියන සතුන් දෙ දෙනගේ ජීර්ණ පද්ධතිීවල ජීරණය සිදුවන ආකාරය පැහැදිලි කරමු ආහාර ජීරණය ගැන කතා කර න ර විශ සරලාමාශ්‍ය සත්ත වන්ගේ ආහාර ජීරණය පොදුවේ ක්‍රම තුනකට සිද්ධ වෙනවා. එකක් තමයි ්‍යන්ත්‍රික ජීරණය දෙවනි ්‍රසාහරිික මනැත්තන්සාමේ ජීණය තු ශුදු්‍ර ජීවිී ජීරණය. සාමාන්‍යයෙන් මේ ආකාර තුනේම ජීරණය ඕනම සත්්‍යක් තුළ දකින්න පුළුවන් අඩු වැඩි වශයෙන්. සමාර සත්න්ගේ සුදු ජීවි ීරණය වැඩිපුර සිද්ධ වෙනවා අනිත් සත්තුන්ගේ එසායිම යාන්ත්‍රික ජීරණය වැඩිපුරු සිද්ධ වෙනවා. යාන්ත්‍රික ජීරණය හැම සත එක්ගම වගේ සිද්ධ වෙන ජීරණයක් නමුත් එන්සායිම ජීරණයද ප්‍රධාන ජීරණයක ක්‍රියාවලිය වෙන්නේ එමන සුදු ජීවිජීරණයද කියන එක රඳා පවතින්නේ ඒ සත්තා සල්ලාමය ෂතෙක් ද රෝමාතික සත්තති කියන එක මත. මාන්තික සත්තු ගවයින් එලුවන් වගේ සත්තුන්ගේ සුද්‍ර ජීවි ීරය ප්‍රධාන ී ජාන්ත්‍රක ජීරණයට අමතරව සල්ලාමච සතතුන්ගේ. කුකුලාන් ඌරන් ඇතුළු සල්ලාමජච සත්තුන්ගේ යාන්ත්‍රික ජීරණයට අමතරව ප්‍රධාන ජීරණක ක්‍රියාවලිය වෙන්නේ එන් සයිම ජීරණය. බලමු යාාන්ත්‍රික ජීරණය සහ එන්සායිම ජීරණය කොකුලන්ගේ සහ ඌරන්ගේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේ සඳහා ආහර්මාරු පද්ධතියේ විවිධ කොටස් උපයෝගි වෙනවා. විශේෂයෙන් ප්‍රසායනක ජීරණයට ජීරණක යුශස්රාාව වෙනවා. යාන්ත්‍රික ජීරණය සිද්ධවෙන්න පද්ධතියේ තිීරණ ඉන්ද්‍රියන් උපයෝගි වෙනවා. මං මිට ඉස්සල දවස කිවූ වගේ කුකුලන්ගේ යාාන්ත්‍රික ී ආහරි සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් වටනයේ. මොකේ යාාත්‍රික ජීරණය සිද්ධ වෙන ැහැ. නමුත් ඌරන්ගේ යාාන්ත්‍රික ජීරණය සුළු වශයෙන් මුකේ සිද්ධ වෙනවා. ඊට පස්සේ යාාන්ත්‍රක ජීරණය සිද්ධ වෙන්න ආමාශය. ආමාශය තියන පේශීරපලින් අර වටනේ පේශි වලින් කරාවගේ ආහරය ඇබැරීමක් කුඩා කැබිල්ුවට කැඩීමක් සිද්ධ වෙනවා. තු මේ යාාන්ත්‍රක ජීරණයට උදවක් හටි නැද ාංචික ජීරණය පදනම් කරගත්තු ජීරණයේ. එය ඉස්සර හට ගෙනගෙන අන්ඩ රසයන ජීණයයක් සිද්ධ දෙෙනවා එන්සයිම ජීර්ණයක් එන්සයිම මගින්. මේකට එන්සයිම පමණක් නෙමේ ඇතටම ජීරණක යුශ්‍ය විවිධ රසායනිික සංයුතයන් සහිත ීරණක යුසම මේ සඳහාශ්‍රාවය කරනවා ආහරමාර්ග්‍ය පාතිති වි කොටස් වලින්. දැම් මේ සටහනේ දැක්වෙලා තියෙන විදිහට ආහාරය මොකය තුළින් ගත්තට පස්සේ ආමාශයට ආහාර පැරුණහම්ම ආමාශ්‍යය. පිරෙන ආහාරවලින් පිරෙන දැනීම එනත් අපි ගනට ගට් ෆිලිං කියලා. ඒ ඒ ආහාරය පිරේ කියන සංවේධීතාවය නිසා බඩපිරීම දැනීම නිසා ආමාශයෙන් ස්්‍රාවය කරනවා ආමාශයක යුෂ ආමාශයක යුෂයේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. සංගටක දෙකක් එකක් සමයි පෙප්සි නෝජන් කියන පූරෙන්සයි එන්සයිමයක් න එන්සයි මේ අක්‍රිය ආකාරයකටිගෙන පුරුෙන්න්සයිමය කියලා. යගම හෝමෝණයක්ක් ශ්‍රාාව ආමාශික විෂයෙන් ගැස්ටිින් කියන හෝමෝණය. ගැස්ටින් කියන හෝමෝනය උත්තේජනය කරනවා ආමාශය හයිඩුකලෝරික් අම්ලය ශ්‍රවයක කරන්න ආමාශය තුළට. ගටින් හෝනය නිසා හයිඩුකොලික් ම්ලය ස්වාී වෙනවා. ඒවගේම ගැස්ටිින් හෝමෝනය උත්තේජනය කරනවා පැංක්‍රියස් ග්‍රන්තිය පැංක්‍රියාස් යුෂය ශ්‍රාවය කරන්න ඒ තුළින්. මේ මේ හයිඩකලෝරිික් අම්ලය සහ පෙප්සි නොජන් කියන පෙප්සින්වල පූර්ුආමාශ ආකාරය. අක්‍රිය. ආකාරය මේ අම්ලය නිසා සක්‍රිය වෙනවා මේ පෙපසි නෝජන් පරිවර්තනය වෙනවා සක්‍රිය පෙපසින් බවට ඒකට උදව කරන්නේ හයිඩුකලෝරික් කම්රය. ඉට පස්සේ ආහාරය ආමාශය තුළ ජීරණය වෙලා හයිඩුකොලීකම්ලය සමග මිශ්‍ර වෙලා මේ ආම්ලික ජ ආම්ලික ආහාරය ග්‍රහණයට ගමන් කරාට පස්සේ ග ග්‍රහණියය බිත්තිය උත්තේජනය වෙලා මේ දක්වල තියන ග්‍රහණිය ග්‍රහණිය ග්‍රහණයට ආශිතව මං හිසල පලි දවස කිව්වා අ යූහැඩිය බව්හය තුළ තියෙනවා කියලා ග්‍රන්තියක් අග්ඥ්‍යාශය මේ අග්ඥ්‍යාශය උත්තේජනය වෙනවා. ඒගේ ග්‍රහණියය බිත්තිය උත්තේජනය වෙනවා. මේ තුළින් ස්්‍රාවි වෙනවා ග්‍රහණියෙන් තුළින් ශ්‍රාවි වෙනවා පැක්‍රීමයිසින් කියෙන එන්සයිය. පැංක්‍රමයිසින් කියන එන්සයිමය. පැංක්‍රමයිසින් එන්සයිමය නිසා පැංක්‍රියස් සම අග්ඥ්‍යාශය උත්තේජන වෙනවා. අග්ඥ්‍යාශය උත්තේජන වෙලා අග්්‍යාශක විත්‍රව වෙනවා තු අගඥාශය අතරම දෙපත්තකින් උත්තේජන වෙනවා එක පැත්තකින් පැක්‍රවමයි එන්සම මේ පැක්‍රමයින් න්සම ශ්‍රවක කර ග්‍ර ත් ේ. අනි පැත්තිෙන් ආමාශයෙන් ශ්‍රාවය කරන ගැස්ටීන් කියෙන හෝමෝනය. තුොර දෙ පපත්තකින් උත්තේජනව නිසාැ අග්්‍යආශය ඇත්තටම දෙපත්තකින් උත්තේජනය වෙලා ඉතාමත් සක්‍රිය විදිහට අග්්‍යාශයක යුෂය ස්්‍රාවය කරනවා. ඉට පස්ස මේ සෙක්ටටීන් වලින් මොකක්ද කරන්න සෙකටටීන් වලින් අක්ම උත්තේජනය කරනු අක්ම උත්තේජනය කරලා බයිල් බයි ශ්‍රාවය කරනවා අක්මාන් අක්මා බ ගබඩා කරලා තියෙනවා පිත්තාශය පිත්තාශයෙන් බයිල් නිදහස් කරනවා ආහරමාර්ග පද්ධිතිය තුළට. ඒවගේම සෙක්ටටන් වලින් උතේජනය කරනවා සෝඩියම් බයිකාබනය සහ ජලය ශ්‍රාවය කරන්ඩ අග්ඥ්‍යාශයෙන්. ාශයේ යුෂේ ශ්‍රාවය කරනවා අය ුෂයේ ගඩක්ෙන් සයි මර්ගතියනවා ට අමතරව ජලය සහ සෝඩියම් බයිකාමනයට නිදාස් කරනවා. මෙ සියලූම දේවල් එකතු වෙනවා ග්‍රහණයට 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 විවෘත වෙනවා පිත්තාශ ඉන්දලන්න නාලය ග්‍රහණයට විරෘත්ත වෙනවා අග්ඥ්‍යාශයේ ඉන්දලා එන්න නාලය. එතුර ග්‍රහණයට එකති වෙනවා අග්්‍යාශීක විශ. ග්‍රහනි එක එකතු වෙනවා ආමාශ්‍යය තුළින්ගෙන එසයි ග්‍රහණයට එකතු වෙනවා පිත ග්‍රහණයට එකතු වෙනවා ග්‍රහණිය තුළින් නිෂ්පාධනය කරන එන්සයිම. මේ නිසා ග්‍රහණිය තුළ ස්පූර්ණ එන්සයිම ජීරණයක් සිද්ධ වනවා. තුර අපි ගත්තත්හම එන් සයි ජීණය කොේද ආම් වෙන්න අතරම එන්සයිම ජීරණය ආරම්භ වන්න පුළුවන් මොකය තුළ සෛද්ධාන්තිකව මොකිය තුළ එන්සයිම ජීරණය ආරම්භය වෙන්න පුළුවන්. මොකය තුළ එන්සම ජීනය ආරනම්ඹ වෙන්නේ කොහොමද මොකයට ආහාර ගත්තහම ඒ උත්තේජනය කේටේ ස්්‍රව වෙනවා අපි දන්න අපි ආහාරයක් ගන්නකොට අපිට කේට ස්්‍රාව වෙනවා. මේ කේටේ තියෙනවා එන්සයිය අල්ෆාමයිල්ලේස් කළ එන්සමයක් මේකට කලින් අපි මෙන්සමය හැඳේ ටයිලම් කියලා. නමුත් දැන් මේ ටයිලීන් කියන අපි මුලින් හිතන් හිටේ මේ ටයිලන් කියලා කියන්නේ වෙනන්සම ව කේටයේ තියන එන්සයිමය. ඒ ම ල මයි ඉස්ර කාලහිතන්ට දැන්ට වසර කීපයකට කලින්. ඇ ඒ ඒ කාලේඒ එන්සයිම අපි හඳින්ුව ක ටයිලින් කියලා. නමුත් වර්තමානය වෙනකුට විද්‍යාඥෝෂවාගෙන තියෙනවා කේටේ තියන එන්සයිමයයි අග්ඥ්‍යාශයේ තියන පිෂ්ටේ ජීන කරන එන්සයිම දෙකම එකයි කියලා දර්ම එන්සමේ තමයි අල් ාමයි ලේස්කන එන්සම ත ට ම . යි කියන නම භවිතා කරන්න නෑකට ඒක විශේෂ වෙනම න්සයිමයක් නෙමේ ඒකත් අල් ාමයිල්ලේ සන්සයිමේ තුර ල් මයිලේ ස සයිමයෙන් පුළුවන් පිෂ්ටේ ජීර්ණය කරන්න මූලිකව පිෂ්ටේ ජීනය කරන්න. ගර පිෂ්ට මකය තුළ ජීරණය පටන්ගණ්ඩ පුළුවන් අවචතරම් කාලයක් ආහාරය මකය තුළ තිබුණු පමණයි. ඒ නිසා තමයි ගොඩක් වෛදුරුත් නිදේශ කරන්නේ මනුෂ්‍යයෙන්ට විශ හොඳට ආහාරය විකලා වෙලාවා අරගන විකලා. ආගනුව කරන්නගෙ ඇතකොට අල්පාමයිල්ේ සේසමයක ආකාරරි වෙනවා පිෂ්ටේ ජීරණය ආරම්භ වෙනවා. නමුත් ජංකිසි සත ආහාරය මුකේ නරගන ක්මට එක්මට ගිලදානවානන් මුකය තුළ ආහාර ජීරණයක් ප්‍රයෝගික වෙනවායි කියල් අපිට කියන්න බැහැ. විවන ජීරනය වෙන නමුත් ප්‍රායෝගක සිද්ි වන්න මොකද මුොක තු ආරය ්‍රැදිිල තිය ැනි. තුකට ඉස්සලම ඒවැනි තත්ත්වය ද ඉස්සල්ලාම රශායක ජීරණය එමනත එන්සයිම ජීණය ආරම්භවෙන්නේ ඇත්තටම සැලකයුතු මට්ටමින් ආමාශයේදී. ආමාශයක යුසයේ මංකිව්වා පූරුව එන් සයිමයත් තියෙනවා පෙපසි නොජන්. පෙපසි නොජන් පරිවර්තන වා පෙප්සිීන් වට පෙපසින් තමයි සකියෙන් සයිය හයිඩුකලෝරික් අම්ලය තුළින් හඩුකොලික් අම්ේ ඒ අම්ලිකතාව නිසා ඒ පරිවතන සිද්ධ වෙන්න. ඇතුර පෙප්සින් වලින් ොකද සිද්ධ වෙන්නේ පෙපසින් වලින් ප්‍රෝටීන් ජීර්ණය කරනවා. පෙප්සින් විතරයි අතරම විශාල වශයෙන් තියනෙන ඉන්සයිම සත්තු පරිනත වෙනකට ආමාශයක ෂ ලිපිඩ ජීරණය කරන ඉන්සයිමුත් ශ්‍රයිවය කරන ලයි පේස් ඉන්සයිම. ඇනත් මූලිකව ප්‍රෝටීන් ජීරණක ඉන්සයිමය, පෙප්සින් තමයි ප්‍රධාන වශයෙන් ආමාශක විශෂය තියෙන්නේ ර. ප්‍රෝටීන් ජීරණය තමයි මේ නිසා මුකේද පිෂ්ට්‍ර ජීනයයක් අරම්ු නැත්නන් ඇතටම පොටීන් ජීර්නය තමයි මූලික ඉස්සල සිදධ වන ීර්ණය නමු ඒක හරිටම කියන්න බෑ ප්‍රෝටීන් ජීර්ණයද පිස්්ට ජීනක ලෙද කේටයේ අල්පමෙල්ලි සංසාමය ස්්‍රාාවුණනාට පසේක ක්‍රියාකාරිත්වය ආමාශිීයන කල් තියෙන පුළුවන්. කෙසේ නමුත් ආමාශීක යුෂයෙන් ආහාර ජීර්ණයට කරන ලොකුම දායිකත්වය තමයි ප්‍රෝටීන ජීරණය කිරීම පෙප්සින් මගින්. ඉට පස මේ ආහාරය ජාන්ත්‍රිකවත් ජීරණය වෙලා කුඩා කැබිලුවට ඇබෙරලා ග්‍රහණයට ගියාට පස්සේ මමිස්සල කිව්වා ග්‍රහණයට විශාල ප්‍රමාණයක් ඉන්සාම ශ්‍රවය කරනවා අගඥ්‍යාශික විෂය එතකට පිත්ත ග්‍රහණීයෙන් ශ්‍රයවය කරනය එන්සයිම මෙ සියලුබස ග්‍රහණයේ දිතියෙනවා. මේනිසා ග්‍රහණයේද ආහාර ජීරණය පූර්ණ වයන් සිදය වන යි කියල කියන්න පුළුව. ආහාරේ තියන පෝෂක, විධ පෝෂක ජීරණය කර හැකි විවිධආකාරයේ එන්සයිම සියලුම දේවල් ග්‍රහණය ආශ්‍රිතව පවතිනෝ. ප්‍රධාන එන්සයිම් වර්ග තමයි මෙතැද අපිට දකිට පුළුවන් පෙප්න් ක්‍රියාකාරරි වන්න නැ ග්‍රහණයටටාවටස මොකොද පෙප්සිීන් ක්‍රාකාරිත්වයට අධික ආමිලිකතාවයක් ඕන. ආමාශයේ ආමිල්කතාවේ පියHච්ච අගේ දෙකට දෙකයිත සඳ පහට දක්වා පහ හි ඩුකෝ ි කම්ල නි. මේවාගේ අදි ආම්ලි මාධ්‍යියයකද මයි පෙප්සින් ක්‍රියාකාරී වෙන්න. ග්‍රහණයටාවට පස්සේ ග්‍රහණයට එකතුවන්න සෝඩියම් බයිකාබනයට නිසා සෝඩියම් බයිකාබනයට නිසා මේ යාම්මලිකතාවය උදාසීන වෙනවා. තුට තරමක් ආම්ලිකවෙට පුළුවන් නමුත් උදාසන අගේකට පියHච් හතකට ිට්ටු අගයක් තමයි හයක් හතක් අතරේ ඔය වගේ බොහම දුරුවල ආම්ලිකතාවත් තමයි අග්‍ය අශීදී තියෙන්නේ. ග්‍රහන ද තියන්නේ මේ නිසා ග්‍රහණයේ දී පෙප්සිීන් ක්‍රියාකාරිත්තුවයක් අපි බලාපොෘත්වනි නැ ග්‍රහණයේදී ප්‍රටීන් ජීර්ණය වෙන්නේ අග්‍යාශයක යුෂයෙන් ස්්‍රයිවේ කරන ට්‍රිප්සින් කියන එන්සයිමේ ට්‍රිප්සින් සහ කයිම ට්‍රිප්සින් කිය එන්සයි දෙක මගින්. මේ එන්සයිම දෙක තමයි මූලිකව ප්‍රෝටීන ජීරණයට ශරිරයතුරදි ප්‍රයෝජනවත් වෙන්නේ. මේ එකක් තව දෙයක් සිසු දරුව දැනගන්නඩෝන කිසිම ප්‍රටීන් ජීර්ණක එන්සයිමයක් කිසිම සත්වයක් තුළ සක්‍රියාකාරයෙන්සාරවය වෙනි නැහ. සියලූම ප්‍රෝටීන් ජීරණක එන්සයිම ආහාරමාර්ග පද්ධතියට ස්්‍රාවි වෙන්නේ අක්‍රියආකාරයෙන්.පන්ෙපන් නොජන විදියට ට්‍රිපසින් කයිමට්‍රිපසින් විදියට ්‍රිපන් ්‍රිපසි නොජන විදියට, කයිම ට්‍රිපන් කම ට්‍රපසින් නොජන විදියට. ඇයි මේ අක්‍රිය ආකාරයට ශ්‍රව වෙන්නේ සක්‍රිය ආකාරයට අපි දන්නවා ප්‍රටීනයසයිම ස්්‍රාාවිය වුනොත්. ඒක හානිකරනවා ආහරමාර්පදධතියේ පටකවලට. අපි දන්න ආර්මාර්පද පටක ඔක්කොම සැදල න ප්‍රටී නෝලින් එතට ප්‍රටීන ීර්ණක එන්සයිමයක් සක්‍රිය ආකාරයෙන් ස්්‍රායිවනොත් ඒඒ ඒන්සයිය ස්්‍රාවය කරන ග්‍රන්ති සයිල ජීරණය වෙනවා. එ ප්‍රටීන් නිසා. මේකට අනුවර්තිනයක් විදිට තමයි සියලම සත්තුන්ගේ ශරය හඩි ැල්ල තින්නේ. ීණක ඉන්සීමම අක්‍රිය ආකාරයෙන් ශ්‍රාවිවන්ඩ ආනවර් පදධතිය කුටීරය තුළදී ඒව සක්‍රී බවට පත්ව වෙනවා ඒ තියෙන මාධ්‍යයේ ගුණාංග නිසා. එතවට ට්‍රිප්සින් කයිම ට්‍රිප්න් මේ දෙක තමයි සක්‍රීිය පෝටීන් ජීර්ණක ඉන්සයිමක ග්‍රහණිය තුළදී එට පස්සේ අල්ෆාමයිලේ ඉන්සයිමය ස්්‍රරවි වෙනවා පැංක්‍රියස් ජුස්වල තියෙනවා ග්‍රහණන් ස්්‍රීවෙන සාීවිතිීන ල්ාමයි න් සයිමෙන් පිස්්ට ජීරණය වෙනවා ඇමයි ලෝස් කාන්්ඩ මීටාමතරව සුක්‍රේ සයිම සුකරෝස් ජීරණය කරනවා මෙමගේ විවිධ එන්සයිම වර්ග තියෙනවා ආහර ජීරණය සඳහා. තර අපි අවසාන වශයෙන් ගත්තවොත් එන්සයිම ීරණය නිසා මොනවද සෑදන්නේ සල්ලා මමාජසතතුන්ගේ කාබ යිඩරේට හැටියට විාලව වයෙන් තියෙන පිෂ්. පිෂ්ටය අවසාන වශයෙන් අල්ෆාමයිලේ සුක්‍රේස් වගේ විවිධ එන්සයිම හර හා අවසාන වශයෙන් හැදෙන්නේ ග්ලුකෝස්. ගලුකෝස් තමයි පිෂ්ට ජීරණේ කාබු හයිඩරයට ජීර්ණය ප්‍රධාන අන්තපලේ වෙන්නේ සර්ලාමාශික සත්තුන්ගේ මේක පොදුවයි කුකලටත් පොදයි ඌරන්ටත් පොදයි. ඒළඟට ප්‍රෝටීන් ගත්තු. ප්‍රෝටීනවල අන්තපලයේ ජීරණය අන්තපලය වෙන්නේ විධ ඇමයි නොවාමට මයි මල ප්‍රටීන ඉසල් අම කඩනවා පෙප්සින් වලින් සා ට්‍රිප්සින් වලින් කම ්‍රිප්සින් වලින් පොලිපෙප්ටයිඩ බව්ට ට පසේ පොලිපෙප්ටයිඩ මොන පෙපටයිඩ ඩයිපටයිඩ ොනපයිඩ බවට පෙපිට ේස්කන න් සයිමවලින් ඊට පස්සේ අවසාන වශය අමයි නොමල වලට. ඇකර ප්‍රටීන අවසාන පලය වෙන්න අමයි වාම්ල. කාබු හයිඩරේට අවසාන පලයවෙන්න ප්‍රධාන වශයෙන් ගලෝස්. මේද වලට මොකද වෙන්න මේද සමහර මේද මේද මූලිකව මේද ගෝලිකරණය වෙනවා. මේද ගෝලිකා හැදිනවා. මේකට පිත උපකාර වෙනවා. බයිල් සෝල්ඩ කණජ පිතේ තීර උපකාර වෙනවා. තර මේද ගෝලිකා සමහර කුඩා මේද ගෝලිකා ඒවට පිකිෙන මිසස් කියලා.ුඩාද ගෝලිකා මේද ගොලිකා විදිහට අවශෝෂණය කරන්න පුළුව. ඊළඟට මේදය විශාල මේදය කැඩිනු අජීරණය වෙනවා මේද අම්ලවලට මේ ද අම්ලසාහ ගලිසරෝල්වලට. මේදය කැඩිනවා මේද අම්ලසාහ ගලිසරෝල්වලට. ගලිසරවල සහ මේ දාම්ල මේදකම අවශෝෂණය කරන්න මේදේ තියන පෝෂණයත්ති වැදක් කොටසත් තමයි මේද අම්ල ප්‍රෝටීනවල ඇමයි නොම්ල වලි මේ දාම්ල. තු මේ ද අම්ල අවශෝෂණය වෙන. අවශෝෂනය වෙලා සට ප්‍රෝජන ගන් පුළුවන් වෙන. එතුොට කනිජ අපි දන්නවා කනිජ ඉගගේහට කැඩෙෙන දෙයක් නෑහ ජීර්ණ වන්න දෙයක් නැ ආණජ ආහාර අනිකුත් පෝෂක වලට හැංගිලතියන්වනන් අනිකුත් පෝෂක වලටල රැදි ලති අර්මක වෙන අනිුත් පෝෂක ීණ වෙනකොට නිජ නිදහස්ස වෙනවා නිදහසුන මේ කිනිජ නිදහසේ අවෂෝෂනය වන්න පුුවන්. විටමින්න් වලටත් වන්න ඒදේමයි. විටමින්න් නිදහසේ නැත්නම් ආහාරය විටමින් අනිකුත් පෝෂක විසින්. රැකවල් දාලා තියෙනවානම් අනිකුත් පෝෂික දීරණ වුණට පස්සේ විටමින් නිදහස් වවා නිහස් වුනාට පස්සේ විටමි විටමි විදිහටම අවශෂෝචනය. ොට කනෙජ්‍ය විටමින් කිසි වෙනසකට භාජනයවෙන්නේ නැහැ ජීරණය තුළදී. ඒවා වෙන්නේ ඒවා නිදහස් වෙනක විතරයි අර හිරගයක් ඇතුරින් දලා දොරඇල්ල එලියට දැමවාගේ. තුොට ඒවා නිදහස්සේ ඊට පස්සේ ඒ ආකාරයම ආරය තිබුණු ආකාරයම අවශෝචනයනවා. මේක තමයි ජීරණයේදී මූලිකව සිද්ධ වෙන්නේ එන්සයිම ජීරණයේදී. හැබැයි මේ එන්සායිම ජීරණයට අමතරව කුකුලාගේ ස ඌරාගේ. අපි දන්න කුකුලාසා ූරා සර්ලාමාශ්‍ය සත්තු දෙදනාම මේ දෙදිනගේමත් සිද්ධ වෙනවා ශුද්‍ර ජී ජීරණය මං සලච්චිව ශුද්‍ර ජීවිී ීර්ණය මූලිකව සිද්ධවෙන්නේ රෝමාන්තිික සත්තුන්ගේ රූමණය තුළ. නමුත් සරලාමාශය සත්තුන්ගේෙත් යම් තරමත්දුරට. ුදජීී ීණය සිද වෙනවා. මේක සත්ව විශේෂයයනුව සත්වන්ට දෙන ආහාර වර්ගයනුව කොච්චරත් දුරට ආහාරයට වැදගත්ද කියන එක වෙනස් වන්න පුළුවන්. දැ කුකුලගේ ගත්තුත්ෙම කකුලගේ ුද්‍රජීවී ීය ආහාර ීනණයට ච්චර ලොකු බලපෑමක් නෑ ුද්‍රජීය වනත් නැතත් කුකුලගේ ආර ජීරණකතතාාව ච් ලොකු වෙනසක් සිද්ධවෙන්නේ නෑ. නමුත් ඌරගේ මීටවඩ වෙනස්. රගේ චුද්‍රජීවී ජීර්ණය. යම් තරමක සැලිකියයුතු බලපෑමක් සිද්ධ කරනවා අවසාන සම්පූර්ණ ආහාර ජීරණයට. ඒකට හේතුව තමයි. ඌරගේ ආහාරයේ සාමාන්‍යෙන් එන්සයිමෝල ජීරණය කරන්නට බැරි කොටස් වැඩියෙන් තියෙනවා කුකුලන්ට දෙන ආහරයට වඩා තන්තු කොටස්සා විධ වෙනත් කොටස්. දු මේ ජීරණය කොහෙද සිද්ධ වෙන්නේ ප්‍රමාන්තික සත්තුන්ගේ ෙනං චද්‍රජී ජීරණය අපි දන්නවා සිද්ධ වෙන්නේ රූමාණය තුළ සල්ලාමාජ්‍ය තත්තුන්ගේ රූමණයක් නැති නිසා. ුද්‍රජී ජීණය සිද්ධ වෙන්නේ මහන්ත්‍රේ මූලිකව මහන්ත්‍රයේ. සුද්‍රජීවීන් ආහාරමර් පදතියේ සියලූම කොටස්ොලඉන්නව ආහාරමර්පදතියේ කිසිම කොටසක් මේ සුද්‍රජීන්ගේ තොර කොටසක් නැ එක මමුලික කියන්නඕන. චුද්‍රජීවිීන්ගේ තොර කොටසක් ආරමාර්ග පතති තුළ නැහැ. ආනුුව පදතතියේ ආමාශේපව සුදරජීවින් ඉන්න නමුත් මේ සුද්‍රජීවීන්ගේ ක්‍රාකාරරිත්වය අඩු වැඩවෙනවා තියෙන ස්ථානය අනුව ඇතුර. ැලක ්‍රිාරිත්ව චුදරජීන්ගේ අපිට දකිඩ පුළුවන් මහන්ත්‍රේදී පමණයි මකද මහන්ත්‍රයේ තමයි සුදුරජීවී ක්‍රියාකාරිත්තයට අවශ්‍ය කරන හිතකර පාරිසිටිත් කතත්ව තියෙන්න්නේ. ආහාරය එන්සයිම මගින් සම්පූර්ණ වශයෙන් ජීරණ වෙනවා මම කිව්වා ග්‍රහණය තුළදී. තු ග්‍රහණියයෙන් ඉවත් වෙලා කුඩාන්ත්‍රයට ආහාරය එනකොට ආහාරයේ එන්සයිමගලින් ජීරණය කරන්න පුළුවන් කොටස් සියල්ලක්ම පාහයේ ජීරණ වෙලා ඉවරයි. ඩාන්ත්‍රේ මකක්දවෙන්නේ හාරය අවශෝෂණය කිරීම ප්‍රධානෝෂය. තර මේ ආහාර පෝෂක අවශෝෂණය වුණට පසෙ උඩාන්ත්‍රයෙන් ඉතිරි කොටස්. එකයන්නේ ජීර්ණය වුණේ නැති ඒවගේ අවශෝෂණය වුණේ නැති කොටස් එනවා ආරමාර්ගය පදිතිය පාහල කොටසට මහන්ත්‍රයට. ත මහන්ත්‍රයට මේ කොටස් ආවට පස්සේ මහන්ත්‍රයේ ඉන්නව ශුදරජීවෙන්. මේ ශුද්‍රජීවීන් මේ කොටස් මත ක්‍රියාකාරී වෙනවා. ට නොදරවූ පෝෂක කොටස්. නොදිර වූ ආහරමය කොටස් මත සුද්‍රජීවීන් ක්‍රියාකාරී වෙලා රූමණයේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාවලයක්ක් මෙතන සිද්ධ වෙනවා චුද්‍රජීවී පැසවීමක් ශුද්‍රජීවී ජීර්ණය. වෙලා ද උදාහරණයක් විදියට ඌරෙක් මනහරි තන්තුව අඩංගු කොට සිදන්නවා රු කනවා ආහරයට ගන්නවා කොල්ල ජාති කෙසෙල් බ්ඩ කෙසෙල් කොල් කෙසෙල්කාඳන් කොස් කටු. දෙල් වගේ ඕන දෙයක් ආරයට ගන්නවා. එතුට මේවා තියෙන දළතන්තු එන් සයි මුලින් ජීරණය වෙන්න හැ. තුට මේවා එනවා මහන්ත්‍රයට. මහන්ත්‍රයට ආපු හාමාර රූමණයට දළතන්තු ආාව වගේ මහන්ත්‍රේන චුදරජයවෙන් ලිසින් නිදාතන්තු ජීරණය කරනවා. ජීරණය කරලා ඉට පස්සේ මාන්ත්‍රයෙන් එහාට ගුදමාර්ගය ගුදයහාර හා ඉවත්වෙන්නේ ශරිීරයේ මලද්‍රව්‍ය හැටියට එන්සයිමුල්න ජීරණය කරන්න බැරි. ුද්‍රජීවිට ජීර්ණය කරන්න බැරි ආහාරේ තියන ඇත්තටම දිරවිය නොහැකි කොටස් පමණයි. එතු මොනවද නිෂ්පාදනය වෙනද. අපි දක් එන්සයිම ජීරණය මගේ නිෂ්පාදනය වෙනවා පබ් හියිඩ්‍රේට වලින් ප්‍රධානවසියෙන් ලුකෝස් මේදයෙන් කුඩා මේේද ගෝලිකා මේ ද අම්ල පෝටීනවලින් අමයිනවා. මොනවද චුද්‍රජී ීණය නි්පාදනය වෙන්නේ වෙනත්දේවල් සුද්‍රජීවි ජීරණයෙන්. මූලිකව නිෂ්පාදනය වෙන්නේ කුඩා මේ දාම්ල ලොකු ේදම්ල නේ දිග මේ දම්ලි අප පිදිමටික ෙටිදාම් මේ දම් මේදාම්ල අනු ගොඩක් කුඩානිසාම මේමගොඩක් වාශ්පශීලි. එනිසා ඒවට අපි කෙන වාශ්පචීලි මේ දම්ල කියලා. වාශ්පචීලි මේදාම්මල වර්ග ප්‍රධාන වර්ග තුනක්තියනවා මහන්ත්‍ර ජවත්වන චුද්‍රජීවීන්ගේ ක්‍රියකාය නිෂ්පාදර වෙන. එකක් තමයි ප්‍රධානික තමයි ඇසිටක් කම්ලිය දෙවිනි එක තමයි. ියකම්ලය තුම එකක තමයි පොපියනිකම් ඇ පප. මේ වාශ්පචීලී මේ දාම්ල තුන තමයි ප්‍රධාන අන්තඵල වෙන්නේ සුද්‍රජීවි ජීර්ණය. මහන්ත්‍රයේ ඒවගේම ගවයාගේ රූමණය සිද්ධ වෙන්න ඔය කාර්යමයි. හැබැයි පොඩි වෙනනිසත්තියනවා මහන්ත්‍රයේසා රමණයේ මහන්ත්‍රයේදී ඔයිට අතර වෙන දෙවු නිශපාදන නොමද වෙන ුදරජීවිත් මහන්ත්‍රයේ සිටිනවා. නයිටජනය ද්‍රව්‍ය නොදරියෝ කොටස් භාවිතා කළ වෙන විවිධවායර්ග හියිටිජන් සල් ෆයිඩ්ගේ වායුවර්ග ඇමෝනනි අනිස්පාන කරනුවා යි සල්යි වි වායවාර්ග නිෂ්පාදිනනවා. සුද්‍රජීවි මේ ක්‍රියාකාරිතු නිසා තමයි ඇත්තරම එකඒ එක සත්තුන්ගේ මළ ද්‍රව්‍ය වලට ආවෙන්ඩික ගන්ධයක් ලැබෙන්නේ. විධ ශුද්‍රජීවි පරිගෘතිය කොටස් නිසා. මේක තමයි ආහාර ජීරණයේදි සිද්ධි වෙන්නේ යාන්ත්‍රක ජීර්ණය එන්සයිමි ජීර්ණය සහ ශුද්‍රජීවි ජීර්ණය. එන ජීරණ කොටස්කො හින්ද අවශෝෂණය වෙන්නේ ප්‍රධාන වශයෙන් ශරලා මැස සන්තුන්ගේ කොුකුලා සහ ඌරා ප්‍රධාන වශයෙන් කුඩාන්ත්‍රය. කුඩාන්ත්‍රය විශසිෙන් කුඩාන්ත්‍රයේ ඉහළ කොටස ග්‍රහණීම් පසතියන කොටස සැදී පැහැදිී ඉන්නවා. මේ සියලූම ද්‍රව්‍යියන් අවශෝෂණය කරන්න. එන්සයිම ජීර්ණය හැදෙන පල ගලුකෝස් ඇමයිනවාම්ල මේ දාම්ල සියල්ලම කුඩාන්ත්‍රයේ ඉහළ කොටසිද අවශෝෂණය වවා. විටමීන් කනිජ ඇකුඩාන්ත්‍රයේදී අවශෝෂණය වෙනවා.ඉළඟට මහන්ත්‍රයේ චුද්‍රජීවීන් විසින් නිෂ්පාතිනය කරන මේදාම්මල යම් කොටසක් මහන්ත්‍රයේ අවශෝෂණය වඩ පුළුවන් මහන්ත්‍රයේ මූලිකව අවශෝෂක ස්ථානයක් නෙමේ නමුත් මේ දම් වලට පාරගම්යයි මේ දාම්මල තරමදරට අවශුරෂනයව මහන්තය නමුත් වැඩි කොටසක් හැදන මේ දාම්ල මලදවී සමග සරිරයෙන් ඉවත්වෙනවා. එනිසමේ ජීරණයෙන් ඒ පැත්තිෙන් බැලුවත් ලොකු බලපෑමක් ලොකු දායකත්වයක් ඇත්තරම තියනවයි කියලකෙන අමාරුයි. නමුත් මීට අමතර මේ ශුද්‍රරජීවින් ක්‍රියාකාරිත්වය නිසා සලාහමින් සත්තුන්ට අමතර වාශයයක් ලැබෙන අමකත් දවාසිය. හන්තේ න්න ුදරජයෙන් නිෂ්පාදනය කරනවා විධ විටමින වර්ග මේ තම තින් ලොකුන්වාසය. විශේෂයෙන් බීවිටමින් කේවිමින් විටමින්ට අතරින් ඉතාමත් වැදගත්ම ශුද්‍රජීව නිපදන විටමිනේ තමයි සයිනකොබලිමින් කළලාගැන බී දොලා පී දලා සයිනකොබෙලිමින්. ඇයි සයිනබලමින් විශේෂිත සයිනකබලිමින් විටමිනය කිසිම ආහාරම ශාකමය ආහාර ද්‍රවයක නැෑ. සතනොල කොචරකෑවත් යි සයිනකොබිලිමින් ලබෙන නෑ සතාට තනකොළවල නෑ. අපි පිෂ්ටේ බත් කොචරකෑවත් පිෂ්ටේ කොච්චර කෑලවත් අලබතුල කොච්චරකෑවත් ධානිවර්ග කොච්චරකෑත්. මාශභෝග කොච්චර ආරට ගත්තත් සයිනකොල්බිල්ල ලබෙන් න සයිනොකොබලිමින් ශාකමය ද්‍රව්‍යවල නෑ සයනකොබලමින් තියෙන්නේ සත්ව පටලවල් පමණයි. එතකොට මේනිසා විශේෂයෙන්. ශාක්ක මෙය දරව විරතා කාර ගන්න පුදාානයක් විදිහට වෙජිටේරියන්ස්ලා විජිටේරියන් මස්මාශ බිත්තර කි ආරයටගන්න නැති අයට සයිනකොබලමින් විටමින් බීද ලාහ ලාගන්නඩ තියන එක මාර්ග තමයි මේ ශුද්‍රජීවෙන් නිස්පානය කරන විටමි. මේ විටමින් කුඩාන්ත්‍ර තරමක් අපස ඇල්ල ගුඩාන්ත්‍රයේ පහල කොටසින් අවසෝෂන වෙන්න පුළුවන්. ඇති මේක තමයි අවශෝෂ සහ ජීරණයේ සිද්ධ වෙන මූලික ආකාරය. තොට ආහර අපි දන්නවා ආහරමර් පදිත තුළ යනකොට ජලය ගොඩක් එකතු වෙනවා මං ඉසලකිවවා අග්‍යාශයෙන් ජලය නිදහස් කරනවා එකළ මේ ජලය ප්‍රතිශෝෂණය වවා නැවත අවශෝෂණයවා මහන්ත්‍රය තුළදී. එනිසා මහන්ත්‍රය නිවතරයෙන් ගුදමාගයෙන් ගුදේ නිෙලිටේන මලද්‍රව්‍ය වල ජලය ප්‍රමාණය අඩුයි ආමාශයමන තන් අන්ත්‍රයේ තියරන ජලය ප්‍රමාණයට වඩා.ඒ ජය ආපහු ශරයට රය මුදහරන ැව . අපහෝ ශර්යතුරට ගන්න මේක තමයි මූලිකව සිද්ධවෙන්න. අපි දැන් ගැනගත්තේ සරලාමාශික ජීරණය සිද්ධ වෙන ආකාරය සහ ජීර්ණ පල අවශෝෂනය වෙන්නේ කොහොමද කියලා. මං මහාචාරතුමාගේ අහන්න කැමති කුකුලගේ මහන්ත්‍ර ඉතාම කටිව පහිටල තියෙන කිවවා තර මහන්ත්‍රේ ප්‍රධාන කෘතිය තමයි ජලාවශෝෂණය කියලත් කිව්වා කුගුල පක්ෂියයෙක් නිසාද මහන්සේ කෙටවීමයි. ශරට ජලාවශෝෂණය කිරීම අඩු කිරීම සඳහා මෙ ක්‍රියාත්මක වෙනවාද මේ සඳහා තිය අනවර්තනයක්ද කියලා මමහන්ිය. ඇතරම ජලාශෝෂණය ඉතාමත් සක්‍රිය විදිහයටට ඉතාමත් තීරව විදිහට සිද්ධ වෙනවා කෙටි මහන්ත්‍රයේේදී පක්ෂී පොදි පක්ෂී හැමෝගම කොුලකම නක්නෙේ ඊට අතරව ම මතක්කරයුතුවයි පක්ෂීන්ට පොද්ධේ පක්ෂීන්ගේ ශරිරයේ ජලය ඉවත්වීම සීම කලා තියන ඔස්භාධර්මය විසින්. පක්ෂීෙන් අපි දන්නවා මුත්‍රා නිපදවන්න නෑ. ද්‍රවයක් හටන මුත්‍රා නිපදවන්න නෑ පක්ෂයෙන් කුකුලන් නිපද වන්නේ බහිස්්‍රාවී අපදරවයක් විදිහට යුරක් අම්ලය ගන ආකාරය න්ද්‍රවාආකාරයෙන්නෙමේ. මේකට හේතුව ශර්ය තියන ජලය ආරක්ෂා කරගන්න. ශරිරය ගොඩක් ජලය රක්ෂය කර යුතු ඒ එක හේතු මයි පින පක්ෂී වැඩිපුර ජව යුත්තය කුලන් පොල හිට පක්ෂීන් වැඩිපුර ජීත්වයේ යුත්තේ ආකාශය පියාසර කරන කට ආකාශය සතුන්ට වතුබොන තැනක් නෑ මේ සතමයි ස්වභාවධර්මය විසින් සත්තුන්ගේ ශරයෙන් පිට වෙන ජලප්‍රමාණය අඩු කල න පක්ෂීන්ට දහනි දාන්න ස්වේදකන් තිනැ දහිනිදාන වන ශරිරින් ජලය ඉවත්වයෙන. ඒවිතයටම ආහාරයෙන් එ බොනජලයෙන් ලැබෙන ජලය ප්‍රමාණයක් ලන් ර පරම වශය නවත ප්‍රතිශෝෂණය වවා කෙටි මහන්ත්‍රේදී ඉතාමත් කාර්යක්ෂමයි මේ යතින් ඒ ආර්මරගේ ආර්මල් පදතිය ඒකොටස ජලය ප්‍රතිශෝෂණය කිරීම සඳ හාචර්තමි දරුවන්ට තව පහැදිලි කරදනවනම් මහන්ත්‍රයේ සුද්‍රජීන් ඉන්නක් මේ සුද්‍රජීවන් විටමින් වර්ග නිශ්පානය කරනා කිව්වා මේ විටමින් නැවත ශරිීරයට අවශෝෂනය වෙනවද ඔ විටමින් සමහර සතුන්ගේ විධ අනුවර්තනය තිව ඇතර මේ සඳහා විටමින් අවශෝෂණය වෙනවා. උත්තරේ ඔවු නමුත් අපි කැන්බ සිරිසියක් ආරක්ෂමයි කලා. මහන්ත්‍රයේ නි්පාදනය විටමින් සිියට සියයක්ම අවශෝෂණය නොවෙනවා වෙන්න පුළුවන් ඒකට හේතුව අවශෝෂණය වන්න ස්සල්ල මළදරව වගින් ඉවත්. සත්තු දව ශේ දව නිවා ිම ති. කොටසක් නමුත් අවශෝෂණ වන්න පුළුවන් මයි සසලකවාගේ මන්ත්‍රයේ අවශෝෂණය වෙන ස්සාානයක්න මේ අවශෝෂනය පෝෂක අවශෝෂණය සිද්ධවෙන්නේ කුඩාන්ත්‍රයෙන් විද්‍යාගඥෙන් ස්යාගෙන තින විශේෂෙන් ඌරන් සමඟ කරපු පර්යේෂණවලින් මහාන්ත්‍රයේ නිපදවෙන විටමින් විටමින් කේ විටමින් Bීවර්ග ආපහෝ එන ආහරමර් පද්ෙති ආපහු යන ගමන් කරවා. කුඩාන්ත්‍රය දක්වා ආපහ ය. න්ත්‍ර හලොට ිකනට යිලියම් කියෙල මේ කුඩාන්ත්‍රයි මහන්ත්‍රයි යාවෙන අන්තිම කොටස. ඒ කොටසට ඇවිල්ල කුඩාන්ත්‍රයෙන් අවශෝෂණය නවා. ඒවගේ අනුවර්තන පෙන්නනවා ඌරන් වගේ සත්තු. ප්‍රෘජිකාර්ම ශේෂත්‍රයේදී ජලය ගැන ඉගැනීමේ තාත්ම වැදගත්වෙනවා බයිපලක් සඳහා ජලය අවශයන විද කරුණුවලට අපි බමු. කෘචිකර්මාන්තය සඳහා ජලවිභාවේ වැඩිකිරීමේ අවශ්‍යතාවය මොනවගේ ද. ඒවගේම ප්‍රචිකර්මාන්තයදී ාවිතාවන ජලවිභවේ වැඩිකිරීමේ ක්‍රම මොනවාද. එවැනි ක්‍රමයක් තෝරා ගැීම දී සැකිිත්තේ යුතු කරුණු මොනවද කියන මේ පිළිබඳ විස්තර ආචාර්යස් සනත් අමරතුන්ග මැත්තුමාගේ. ඔහ අපි දන්නවා කෘචිකර්මාන්තයේදී අපිට නැතුවම් බැරි යුදූ මත්තමයි ජලය. ජලය නිසි ප්‍රමාණයට නිසි කලට වෙලාවට බෝගොල්ට යොදන්න අවශ්‍ය වෙනවා. මේකට තියෙන මූලික බාධාව තයි වැසි ජලයේ නොලැබෙන අවස්ථාවලදී අපේ ජල ප්‍රභාවේ තියෙන්නේ ශේෂත්‍රය ොඩා පහළ මට්ටමඟ. උසි අඩු මට්ටමක තමයි තියෙන් ඒ එක අවස්ථාවක් අපිට ජලය විභාවය වැඩි කරන්න වෙන. තම අවස්ථාව තියෙනවා ජලය විභාවයි වැඩි කරන්න වෙන. අපිට ප්‍රභාවය ශේෂත්‍රයට වඩා ඉහළ ස්ථානයක තිබුණක් සමහර ජල සම්පාධන ක්‍රම ක්‍රියාත්මකිරීම සඳහා නියමිත පීඩනයක් අවශ ජයයි ජලයේ. එතකොටත් අපි කරන්නේ ජාන්ත්‍රික මාර්ගයකින් ඒ අවශ්‍ය කරන පීනය ලබා දෙන්න ජලයේ ජල විභාවය වැඩි කරනවා. ඒවගේම අපි භාවිතා කරන කාර්ය අනුව අපි හිතමු අපි ජල සම්පාදන ක්‍රමයක් භාවිතා කරන අපේ ක්ෂේත්‍රයේ. ඒ සම්පාදන ක්‍රමයට උචිත ආකාරයට තමයි අපි මේ ජලයේ විභාව වැඩි කරන්න. එතකොට උසස් පෙළ හධාරණ ශිෂ්‍යයෙන්ට විෂය නිර්දේශය පැහැදිලිව මේ ජල විභාාව වැඩි කිරීම කියන කොටස ඇතුළත් කරලා තියෙන්නේ තවත්. කරුණු දෙකක් එකට සලකම එකක් තමයි ජල සම්පාදනය අනික තමයි ශාකයේ ජල අවශිතාවේ මේ දෙක ගැන හොඳ අවබෝධයක් ඇතුව ජලවිාය වැඩිකිරීම කරම ැනපි අද්‍යනය කරන්නන මකො හැම ප්‍රශ්නයක්ම උසස් පල විභාගට අහල තියන මේ දෙකට සම්බන්ධ කරන තම අහලතන්. තනෙන් මැනත්තං ජල විබාය වැඩිකිීම ගැන විතරක් තනි ප්‍රශ්නයක් අහන්ට ඔොඩා අර දෙකට සම්බන්ධ කල තමයි තියෙන්නේ. ඒ හින්දා උසස් පෙල හදාන ශිෂ්‍යෝ සුළු ගණනය කිරීම. උදාහරණයක් විදිට ශාකයක ජලාශිතාව කියෙ මොකක්ද. තොර ජලාවශ්‍යතාවය අපි දුන්නහම උසක් විදියට වපසරිය දීල තීරනං ශිෂ්‍යට පුළුවන් වෙන්න ඕනේ කොච්චර. මීටර් ගන මීට සංක්‍යාව අවශ්‍යෙන් මොකද විභාාව වැඩිකිරීමේ යන්ත්‍රයක් අපි භාවිතා කරන්නකොට ජලා අවශ්‍යතාව වැදගත්තවා. එකන්ද ඒ ආශවිත සුළු ගණනය කිරම් වලට ශිෂියෝ ලැෑසිලා ඉන්නඕන උදා නැතිියට හෙක්ටයර් එකක් කියන්නේ කොච්චර පපසරියක්ක්ද කියන්න මීට සියය වැිකිරීම සිය කිය ඒරයක්ක් ම පිහෙක්ට අරගක් කියන්නන්නේ ඒක් දෙවල් දැනගෙන ඉන්නන එතකොට ල සම්පාදන කමය ඒවගේ ජලාවෂ්‍යතාවේ අනුව අපි ්‍යාන්ත්‍රික කරන ක්‍රාදාමයත්තාව මේ ජල විභාව වැඩිකිරීම කියලපි හඳුන්න. එවට මේ ජලය විභාව වැඩිකිරීමට අපි භාවිතාක නොපගන්නට අපි කියනව ජලපොම්ප කියලා. ජලපොම්ප ප්‍රධාන වශයෙන් ආකාර දෙයකට බෙදෙනවා එකක් තමයි බ්‍රමණ චාලක අනික තමයි විස්ථාපන. එද ප්‍රමණචාලක ගනයට තමයි අපි කවරුද්දන්නා කේන්ද්‍රපසාරී ජලපොම්පය අයත්තෙන්නේ. කේද්‍රපසාරී ජලපොම්පේට අමතව අක්ෂිධරා කිය ජලපොම්ප වර්ග ඇත්තිී නවා අපි බහුලෝක භාවිතා කරන්න ලංකාවේ නමුත් යමක් බ්‍රමණය කිරීමෙන් එන චාලක ශක්තිය විවාහු ශක්තියක් බවට පත් කිරීම තමයි බ්‍රමණ චාලක කියන වතුරු පොම්ප ගනේ මූලික ලක්ෂණය. එතව විස්ථාපන පොම්පෝලතින වෙනස්කම තමයි මේකෙදී අපි පිෂ්ටනයක් මගින් එම නැත්තං පිස්ටන් ආකාරයේ ක්‍රියාකාරකමක් මගින් ජලයේ පීඩිනට ලක් කරන්නවා. එකොට ඒ ආකාර දෙකක් තියෙනවා පුනරවර්තන සහ බ්‍රමණ ආකාර කියලා. ඒ දෙකෙනුත් පුනරාවර්තන කියලා කියන්නේ කෙලින්ම පිෂටනයක් මගින් අපි ජලවි භාවි වැඩිකරන එක එතකොට උසස් පර නිර්දේශයේ වැඩිපුරම විස්තර කරල තියන ජලපොම්පෝ අතරින් කේන්ද්‍රපසාරී සහ පුනරවර්ථන කියන දෙක තම විශේෂ දැනක් ගන්නේ. අවි බැලුවෝත්තෙම පෞගිය වකවානු තුළ ප්‍රශ්න ගණනාව ඇවිල තියන කේන්ද රපසාරී ගනයට වැටිෙන පොම්ප යටතේ හේතුවතමයි. ්‍ර ලකාවේ කුෂිකාර්මාන්තේ ්‍ර ංකාව රක්නන්නේ හමතැනම කුෂිකර්මාන්තද වැදගත්ම වැඩීම පාච්චන පොම්පේ තමයි කේද්‍ර අපපසාරි පොම්පේ. ඉන් උසස් පෙේ විශෂ නිර්දේශයේ විශේෂ වශයෙන් ඒක ගැන ලොක විතරයක් කරලා ති නො කොමද වැඩ කරන්නේ දාණඩ පාච්චි කරන්න බැරි තැම්ම නොද පුළුවන් පුළන්තැමනොද එ ය කෝ විස්තර කරල දින. එකකන්ද කේද්‍ර අපපසාරරි පොම්පේ ගැන ශේෂෙන් අප ශිශ්‍යෝ දැනගෙන සිටියයුතුයි. දැම් මෙන්න මේ හූපරාමුව පේනෙන විදියට මම විස්තර කරන්නලං කේන්ද්‍රපසාරි පොම්පයක් කෝමද වැඩකරන්නි කලා. මේක තියෙනවා කැරකවෙන කොටසක්. මෙන්න මේ ඇතුළේ රව්මින් පෙන්නුම් කරන්නේ කැරකවෙන කොටස. ඒකට අපි කියනවා පාජකය කියලා සිංහලින් එම නත්තම් වෝටෆෑන්් කියලා හරි ගොයි මහතුරු බමර කියලා පාවිච්චි කරනවා නම. මොකද මේක තමයි කැරකෙන කොට වේගෙන් කැරකෙනවා. ඉඩ පස්සේ ඒක කැරකෙන්නේ මේ කුටීරයක් තුළ. ඒ කුටීරේ තියෙනවා වතුර ඇතුළලෙන්ඩ සිදුරකුයි වතුර පිටවෙන්ඩ සිදුරුකුයි සකස් කළ තියනවා. එතට මූලිකව සිද්ධාන්තය විදියට ක්‍රියා කරන්නේ යමක් රව්මට කැරකෙනකොට ඒ කේන්ද්‍රයේ ඉදලා, කේද්‍ර අපසාරී බලයක් ක්‍රියාත්මක වෙනවා. දොර වතුර වලින් පිරුණු මේ කුටීරය ඇතුළේ මේ කැරකෙන පාජකය නිසා වතුරත් කැරකන්න ගන්නවා දොට වතුරටත් ඒ විදිහටම කේන්ද්‍ර අපසාරී බලයට බලයක් ඇති වෙන. කේන්ද්‍රයේ සිට ඉවත දෙසට මේ ජලය වේගෙන් ඇදී නම්. ඇදී ගිහිල්ලා මේ කුටීරේ කුටීරයේ බාහිර කෙලවරේ අධි පින්නැක් ඇතිකරනවා. ඒ පීටනය ඇතිකන ජලය එකතු වෙලා පිටට එන්ඩ අපි වෙන මෙතන ජලය පිටවීමේ සිදුරක් අදලති නවා. තොට ඒ පිටවෙන ජලයට හරිියන්ඩ පොම්පේ තුළට ජලය ඇතුනීමේ කෙලවරක් අදලති නවා. තොට මේක එක දිගටම කැරකිවෙන ඉම්පලරේ මගින් අකණ්ඩ ජලධදාරාවක් එකක දිට ඇදිලා එනවා ඒගේ අකණ්ඩ ජලධරාවක් මේකින් පිට වෙලා නවා. මේ ඉන්පෙල්ලනය ඉතාම වේගෙන් කැරකෙනවා. එක නිසා මේ ජාතියේ ජලපෝම්ප හැමවෙලායම විදුලි මෝටරයක් හරරි එමනැත්තං එන්ජිමක් වගේ හ තමයි ක්‍රියාත්මයකින් අති ක්‍රියා කරන බ්‍රමණ කෙද්‍රපසාර ජලපම්ප භාවිතයේ නෑ. මොකද හේතුවක වේගෙන් කරැකිව යුතුයි. එතකොට විස්ථාපන පොම්පෙකට උදාරණයක් තමයි අපි කවුරුද දැකල තියෙන නලලිංවල සවිකරලා තින පොම්පේ. ඒකේ ඇතුළ තින ඔ පිෂ්ටනයක්. මේ පිෂ්ටනය මෙතන ලොකෝට ඇඳල තියනවා පිෂ්ටන සිලිින්දරක මේ ඇතුළි පිෂ්ටනය. එතකොට මේකන අතිංක්‍රිය කරන දණ්ඩක් මගින් පිෂ්ටනය ඉහලට සහ පහල්ට යඩ අදල තියනවා මේ කුටීරේ තුර. එතකොට නලලින්දක නම් මේ පොම්පය කොටස තියන්නේ ජලය තුළ. එතකොට පිෂ්ටනය ඉයටට එසවෙනකොට මේ පිෂටනයට ඉල තියන ජලකද ඉස වෙන පිෂ්ටනය ඇත්තක්ද. ඒ ජලය පහලට ය වලක්වන්නම පිෂ්ටනය ඇතුළේ කපාටයක් යොදලා තියෙනවා. ඊට පස්සේ මේ සිලිින්ද්‍රේ කෙරවල තවපාටයක් යොදලා තියෙනවා ලිඳෙන් හරි ජලප්‍රභයෙන් ඇතුළලෙන වතුර ආපවු නොයන්න. එතකොට මේ පිෂ්ටනේ යන පහළ යෑමෙන් තමයි මේ ජලධාරාව පොම්පේ සිට උඩට ඇදි ලැවිලා මේකිමී තුළින් පිටතර ගලන්න එතොට මේ තමයි ආකාර් දෙක ප්‍රධානසයෙන් අපි උසස් පල නිර්දේශයේ විශේෂයෙන් සඳහන් කල්ලා තියෙන. ඊට අමතරව විස්ථාපන බොම්පය අටතර ගැනෙන රචීර පොම්පේකි ලැක් තිනවා. මේකෙද වෙන්නේ ලේසියෙන් නැමෙනසුළු ප්‍රාචීරයකින් වෙන් කරලතිනවා ජලය රදිලතින කුටීරේ. ඉට පස්සේ පිටවම් කපාටයක් සහ ඇතිලවීමේ කපාටයක් මගින් ජලය පොම්පේතුළු දැතුලීම සහ පිටවීම පාලනය කරනවා. මේ ප්‍රාචීරය යාන්ත්‍රිකව ඉහලට පහට එසැවීම නිසා පහලට දැමීමෙන් මේ තුළ තින ජලය චූෂණයකට සහ පීරණයක ලක් කන්නවා. මේ රූපේ තියෙන්නේ මේ චුෂණයකට ලක්කරපු ප්‍රාචීර පොම්පේ ඒ කියන්නේ මේ පාචීර ඊට ඇදලතිය නව යන්ත්‍රික. එතකොට ප්‍රාචීරය තුළ තියන පරිමාව වැඩි වෙලා පීඩනය අඩුවෙනවා. නමුත් මෙතන පිටාර කපාටේ වෙලාවට වැහෙන විදිට සකස් ක තියනන්ද. ඒ අඩු පීඩනට හරිියන්න ජලය ඇදිල එනවා ඇතුලීමේ කපාටය හර. ඊළංඟ දෙවනියට ප්‍රාචීරය පහලට තෙරපනකොට මේ ඇතුලි මේ කපාටය ඇවිල්ල වැහිලා යන්න ජලය පිටඉන්නදී එකිට කපාටය හර එලීටය නව මේක ඇතුළ තින පිරිණෙ වැඩිය නිසා. දර කට වනත් ේර නො එක දයා බලවාම මේ ප්‍රාචීර පොම්පය සහ ඉස්සල්ලම විස්තර කරපු මේ පුනරවර්ථන විස්ථාපන පොම්පේ දෙකම ජලය පිට කරන්නේ එක් පහරකදි විතරයි. අපි මේ පිෂ්ටනය ඉහලට සහ පාලට මූකරන සොොවනකොට ඒගේ ප්‍රාචිර ඉහලට පාට සොවනකොට මේ එක ගමනකද විතරයි ජලය පිටාර ගලන්න. එතකොට කේන්ද්‍රපසාරී පොම්පයකට වඩා තියන් ලොකුම වෙනස්කම තමයි මේ ජලපහර මේ විස්ථාපන පොම්පෝල. අකණ්ඩ ජලපහරක් නෙවෙයිෙන්නේ. නමු කේන්ද්‍රපසාරී පොම්පොල ඒ අකණ්ඩ ජල පහරක් විදිට පිටරම් නලේ තුළින් පිටලා යනවා. ඉට පස්සේ අපි වැදගත්මෙන කේන්ද්‍රපසාරී පොම්පේ ගැ තවදුරුටත් සල කළ බැලුවොත් මේ තියෙන්නේ කේන්ද්‍රපසාරී පොම්පේක කැපුමක් දවලා ඇතුළ පේ විදිට ස් කරපු රපසටානක් දැන් මේ පොම්පය කොටසේ සම්බන්ධ කරන්නරනන්න ඉල්ෙක්්‍රක් විදු මෝටර්යක හරි ජිමටහරි කරක්වන්නද මේ තියන්නේ පොම්පො කොට විතරයි මේ රතුපාටි තියෙන්නේ කර්කවන කොටස නිල්පාටට තියෙන්නේ ඒ සවිකල්ල තියන අපිගෙන හවසිීම ඇද කේසේ ද මේ තියන්නේ එම පොම්පයම විදුලි මෝට්‍රයකට සබන්ධ කරලා කට මෙන්න පිටවීම් නලයයි ඇතුලීමෙන් නලයයි තියන මේ කොටස තමයි ජලපොම්පය මේක තමයික තිය මෝටේ එන් ති විදුි මෝටරයක් මේ වෙනුවට අපිට ඔන්න ඇන්ජිමක් සවි කරගන්නත් පුළුවන්. ඊළඟට මේක ඇතුළේ කැරකවෙන කොටස ගැන විශේෂයෙන් උසස් පෙල විෂය නිර්දේශය කියලා තිය නවා. එකට හේතුව තමයි අපි පොම්පය පාවිච්චි කරන ආකාරය සඳහා ඉන්පෙල රහමනත්තං මේ භාජකය තෝරාගත්ත යුතුයි. පිරිසුදු ජලය පොම්ප කිරීම සඳහා අපි මේ අවුෘථ පාජකයක් එහමනැත්තම් දෙපැත්තම වැහි තින පාජකයක් පාවිච්චි කර මේවා කාරක්ෂමතාවෙන් වැඩි වැඩි පීරිනයක් ගණඩ පුළුව. නමුත් කෘුෂිකර්මාන්තයේදී මඩ සහ. වෙන ද ප ද්‍රවිය මේ පොම්පය අරහා යන නිසා අපික ඇරිිච්ච මෙමනත්තන් ඉන්පෙලරක එක පපත්ක් ඕපන එච්ච ඉම්පලරගත්තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට මේ කේන්ද්‍රපසාරී පොම්පයකදී නිතරම කේන්ද්‍රපසාරී බලය ක්‍රියන්බක වෙන්නනං. ආරම්භේ සිටම ඉන්පෙලරය ජලයෙන් යටවෙලා තියෙන්න්න ඕන. ඒඳහා අපි මේක පූර්ණය කළ යුතුයි. පූර්ණය කරනවා කියලා කියන්නේ පළමුුව ජලයෙන් පුරුවන්න්න ඕන. ඊට පස්සෙ තමයි පොම්පේ ක්‍රියාත්මක කළ යුත්තේ. ඒ සඳහා විවිධ ක්‍රමපාච්චි කරනවා මේ රූප සටහනි තියෙන්නේ වෙනම සවිකරන ලද ප්‍රාචීර පොම්පයක් මගින් මේක පූරණය කිරීම දැ මේ තියෙන්නේ ඉම්පෙලරේ මේ තියෙන්නේ පොම්පය එහෙම පිටි මෙතින් පිට කපාටය මෙතෙන්ට තමයි ඇතුළිීම සිදුර තියෙන්නේ එක මේ මුළු කුටීරයම ජලයම් පිරීම සඳහාඒ කුටීරයට ඉහැලින් හයි කල තිනවා අතිං ක්‍රියා කරන පූරණ පොම්පයක් මේ ක්‍රාත්මක කරලා ඉස්සල්ල මේ මුළු කුටීරේම ජලයෙන් පුරුවෝනෝ. ඊට පස්සෙේ තමයි අපි පොම්පේ ක්‍රියාත්මක කරන්නේ එහම කළොත් ඉතරයි ජලය එළියට පොම්පවෙන්න හේතුව වාතය ඇතුළි තිබුණොත් ඉම්පෙලර කැරකුණාට වාතය ඇතිවෙන කේන්ද්‍රපසාරී බලය මදි ජලය ඉදිරියට ඇදලා ගන්්ඩ. ඊට අමතරව තවතිනවා සොයන් පූරණ කේන්ද්‍රප්සාරි පොම්පගල ජාතියක්. මේකදී අපිට වෙනමම ජලයෙන් කුටිරේ පිරීමම් අවශ්‍ය නෑ. මොකද මේකේ ඉම්පෙලරේ තින කුටිරේ තියන්නේ සාමාන්‍ය පොම්පික ටලා විශාල කුටීරයක් ඇතුලේ. එක ඇතුළේ තව බෙදලතිීන කුට විශේෂ ආකාරයකට මේක වතුරෙන් පුරුවන් නැතුව අපිට ආරම්ප කරන්න පුළුවන්ගෙනනීදීට ඒ එක ද වෙන්නේ අප පොම්පය විසන්දිිකර නළමාර්ගයෙන් පොම්පේ හිස්වෙන්නේ පොම්පේ විසර්ජන නලේ පහ මට්ටමට විතරයි. මෙන්න මේ පේන ඉරට විතරක් පොම්පේ හිස්වෙලා යට කෑල්ල වතුර ඉතුරුවෙනවා. ඉට පස්ස පොම්පේ නැවද ආරම්භ කරනකොට මේ උඩ තියෙන වාතය සහ මේ ජලයේ මිශ්‍ර වෙලා මිශ්‍රණයක් හදෙනවා. ජලයේ සහ වාතය දෙකට මිශ්‍රච්ච මිශ්‍රණය තමයි මුලදී පොම්ප වෙන්නේ ඒ. එ ඉම්පෙලයට අහුවෙන ජල සහ වාතය මිශ්‍රණය මේ පිටාර යනකොට මෙතන සැකස් කලති නො වාතය සහ ජය නැවත වෙන්වෙන්ද. එකල්ලා වාතේ ටික ස්සල්ල පිටව කපාට ඉියට ගිහිල්ල නැවත ජලය සහ ඉතුරු වාතේ ටික මිශ්‍ර වෙන. ඒ විදිහට මුළු කුටීරේම ජලයෙන් පිරෙනකං මේ වාතය සහ ජලයයේ මිශ්‍රණය පොම්පො වෙනවා. එතකොට මේ වගේ පොම්පයක් අප ආරම්භ කරට කලින් ජලයෙන් පිරවීම අවශ්‍යනය. තකොට උසස් පෙළ නිර්දේශයේ නිර්දේශය විශේෂයෙන් කියල තියෙනවා කේන්ද්‍රපසාරී පොම්පෝල මේ ජාති දෙක ගැන. එක හින්දා මංහිතන්නේ අපේ ශිශ්‍යෝක ගැන අවබෝධයක් තියනෙන මේ කොහොමද ස්වම්පූර්ණ පොම්පයක් ක්‍රියාත්මක වෙන්නේ කියනය ගැන. ඊළඟට අපි බලමු ජල ප්‍රභවයක් ඊළඟට පොම්පයක් සහ ජලය ගබඩා කරන ටැන්කියක් එකට සවිකරන්නේ කොහොමති කියලා. ජල ප්‍රභමයක් කියලා කියන්නේ අපි ලිඳක් ඒම නැත්තං ශේෂත්‍රී ලඟින් ගලා යන ඇල පහරක් ඒමනත්තන් විලක් හරි ඒ වගේ එකක් වෙන්න පුළුවන් එතකොට ඒ ජල මට්ටම ඉඳලා මෝට්‍රේ දක්වා උට අපි කියන චෂන උස කියලා ඒම නත්තා සක්ෂයන් හෙෙන්. ඉට පස මෝටරේ ඉඳං අපිට ගබඩා කරන ටැන්කීට තියෙන උස අපි කියනවා ප්‍රශයහෙන් එම නත්ද පීඩන උස. දැන් ඕනම පොම්පයක් ක්‍රියාත්ම කිරීමට නම් මෙන්න මේ චෂණ උස වඩ පුළුවන් උපරිම උස වෙන්නේ වයිගෝල ඒමනැත්තං වායි ගෝල පීඩිනය ජල උසක් විදියට. ඒක සමාන වෙනවා අඩිනං තිස් හතරක් විතර මීටර්නං දහයදසම තුනක්. නමුත් අපි ජලය මේ බටේදිගේ ඇදිලා යනකොට තියෙන ගර්ශනය නිසා මේ උසට මේ ච්චුවන් කියන උසට ගර්ෂන හිසක් එකතු වෙනවා. ඒකින්ද අපි නිතරම මේ පොම්පේ සහ ජල ප්‍රභාව අතර, අඩි විසිපහකට වඩා වැඩි කරන්න නෑ. නැත්තම් වෙන්නේ ගර්ෂණ හිස එකතු නහම අර වයිගෝල පීඩනයෙන් එ ජල උසට වඩා වැඩි වෙලා පොම්පේ ළඟ රීක්තකයක් ඇති වෙනවා. එතකොට රරික්ස එකකට ජය අදිල ඉන්න තිීන්ද ජලය පොම්පීම න වතිනවා. ඉළඟට මේ ප්‍රේශය හෙඩ් එක එම නත්ත පීඩන හිසගත්තොත් මේක අපිට ඕන තරම් උසකට යන්ඩ පුළුවන් නමුත් ඒ සඳ හා මේ ජලපොම්පය බලයක් තිබී යුතුයි ජලපොම්පය බලය තියෙනව නං අපිට පිඩන ස වැඩි කරගන්න පුළුවන් නමුත් චුෂණ හිස ජලපොම්පය කොච්චර ප්‍ර බලවනත් තියන්ට පුළුවන් උපරිමුස අඩිවිසි පහක් ඉදිර තම අපි සාමන්‍යෙන් සලකන්නේ. දැම්මම අපේ ශිෂයින්ට පෙන්න දෙෙන්ට කැමති මේ කේන්ද්‍රාපසාරි පොම්පයක් ක්‍රියා කරන්නේ කෝම දෙ කියලා මෙන්න මේ රූපරාමුවෙන් පෙරෙන විදියට අපි බැලුවොත් මේ ඉති නමයි කැරකෙන ඉම් පෙලර එකක් ඉළඟට මේ තියෙන දණ්ඩ තමයි අපි මෝටරයකට හරි එමනැත්තං එන්ජිමකට හරි සම්බන්ධ කරන්නේ තවට මෙතනින් තමයි ජලය ඇතුළට ඇදිලයින්නේ පිටාර නලින් තමයි ජලයේ පිටවෙන්නේ හොඳට මේ රපරාමෝදියා බැලුවොත් ඔගලන්ට පෙනෙයි පලවනිියම කැරකෙන ඉම්පෙලරය දෙපැත්තම වැහිල තින එක. මම අරකිව්ව සංවූත ආකාරය ඉන්පෙලරය මේ ඉන්පලරයක් අපි පාච්චිකරන්න පිරිසුදු ජලය පොම්ප කරන්න මොකද අපි සුජි ජලය රොඩු සයිතේවාොත් රැඳ ඉම්පෙලරේ බැඳන්න එම රැඳදි අවකාශ වැඩි. ඊලඟට අපි බැලුවොත් මේ පොම්පය ඉම්පෙලරක මාරුවෙනවා මේ ජාති ඉම් පැත්තක් ඕප එමනට ඇරිච්ච අවුරථ ඉම්පෙලරයක් තමයි අපි කෘෂිකර්මාන්තය සඳහා පාච්්‍යයෙන් මොකද කුුණ නොඩු ආවත් මෙක රැඳින්ට තැනක් නෑ එන කුණු ඔක්කොම පිටාරණලයෙන් පිට වෙනවා. ඇදි අපි සත්වපාලන එකක ඇර්තේ සරලා මාශික සතුන්ගේ ආහාර ජීතනය ස අවශෝෂණය කෙසේිය යුතුද කියලා ඉගෙන ගත්ත ඒවගේමයි අපේ දරුවන්ට බොහොම ගැටලු සහගත වෙච්ච ජල පොම්ප පිළිබඳව. විශේෂයෙන් ඉතා සරලව ඒගේමයි හරස්කඩ පැතිකඩ සහිතව ඔබට ඉගෙනගන්න ලැබුණ මංහිතන්නේ දරුවට ලොක ගැටලුවක් කලා තිබිත ජලපෝම්ප පිළිබඳ බ දැන් තිබුණු ගැටලුන් රාරණය වෙන්න ඇති කියල හිතනවා. අද දින අපට නියමිකර තිබු කාලවෙලා මෙතනින් අවසන් වන නිසා පෝබෙන් සමුගන්නවා.